ගාල්ල උඩලමත්ත මහාවිද්‍යාලයේ ධවන ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුවයා පාසල් දෙවන වාර පරීක්ෂණයේ පසුගිය දිනේට නියමිත සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා වයස අවුරුදු 2 මාස 6ක් පමණ වන සිය බාල සොහිරා සමග පැමිණීමේ අපුරු පොතක් වාර්තා වෙනවා. මෙම තැරියකේ එක් සහෝදරයෙකු රෝගී වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මව සමගින් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පියා තේකර්මාන්ත ශාලාවේ රැකියාව සඳහා ගොස් තිබෙනවා. මේ හේතුන් නිසා තම කුඩා සහෝදරයා නිවසේ තනිකර තමා ඒමට නොහැකි වූ මෙම සිසුවිය ඔහුවද පාසලට කැඳවාගෙන අවුත් තිබෙනවා. උදැසන විභාගය ආරම්භ වන අවස්ථාවේ සිසුවියගෙන් උපැමිණීම සැල වූ පාසලේ විදුහල්පති AKH තුෂාර මහතා ත්‍රීරෝද රථයක් හා ගුරුවරියක් සමග නිවසට යවා සිසුවිය විභාගයට රැගෙන එන ලෙස දන්වා තිබෙනවා. තම රාජකාරියට එහා ගිය ක්‍රියාමාර්ගයක් ගත් උඩලපත්ත විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ එම මනුදම් පිරිකුණාන්ක නිසා සිසුවියට විභාගයට පෙනී සිටීමට හැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ. මෙම දැරිවියට රෝගී තත්වයක් නිසා එක් පාදයක් ද අහිමි වී තිබෙනවා. ඇයට මෙන්ම ඇගේ පවුලේ සියලු දෙනාට හිසට සෙවණක් නොමැති අතර ඔවුන් පදිංචිව සිටින්නේ තේ කර්මාන්ත ශාලාවක ලයිම් කාමරයක් තුළයි. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.